Api vividan sian kere vivida vimarsana pavattagena yanawa danata e lipikle ekana sambandha vivida vimarsana vivida kottas walin karanawa namuth me siddiyede vera sanrakshana adhyakshaka general waraya visin tama outai e balatala tiyenne ouge balatala prakarawa kriyakirima sambandhayen polisiya avashya arakshawa edina laba dila tiyenawa e ara api e kriyave api kriyakari pudgalayan hatiyata nevey api arakshaka ආරක්ෂාව තමයි මේ ස්ථානයේදී ශක්තිමත් කරන්නේ. නමුත් ඒගොල්ලෝ චෝදනා කරන්නේ කොහොමද තමයි මේ විද්‍යාඥයන්ට සිද්ධ වෙන්නේ කියන්නේ. ඒ කියන්න පුළුවන්. ඒ වුන්ගේ අයිතියක්. නමුත් ඒවා නිවැරදිව සොයා බලන එකත් මාධ්‍යයම නම් යුතුයකමක්. ඒක අපි Good afternoon. Nama Seoul Beach Aithikar Muhammad Abdul Qadir Muhammad Rifa. Ape Seoul Beach එක අනීති විදියට කඩා කරපු පළවෙනිදා ජනවාරි පළවෙනිදා අනීති විදියට කඩා කරපු දේවල්ට අපේ මානවීගම ඇන්ටේවිලා අපි පෙමිනලක් දාලා අද මානවීගමකට ඒ චෝදනා අපි චෝදනා කරපු කට්ටිය ඔක්කොම එන්න කියලා තිබ්බා. ඒකේ වැඩපළ නැ පොලිස් වැඩිතුමා ආව නැහැ. ඒ වගේම අනිත් කට්ටිය ඔක්කොම ආවා අපි ගොඩක් විශ්වාසෙන් මේ මානවීයකම තැවිලා අපි බාර දීලා තියෙනවා අපේ චෝදනා දීලා තියෙනවා අපි ගොඩක් විශ්වාස කරනවා ඒ වගේම මම මාධ්‍යවේදී ගරු මාධ්‍යවේදීට ඉල්ලනවා මම ඕගලන් විශ්වාස කරනවා ඕගලන් යුක්තිය වෙනුවට පෙනින් සිටින්න කියලා අපිට වෙච්ච අසාධාරණයට මාධ්‍යවේදී අපේ පැත්තෙන් අපි ලංකාවේ ඉන්න ජනතාව ඔක්කොම අපේ පැත්තෙන් ඉන්න අපිට කතා නීතියක් අරන් ගෙන්න ඕනේ කියලා තමයි මේක ඉල්ලන්නේ ඕගලන්ගෙන් අපිටත් සමාජ තට්ටිය තියෙනවා සමාරු මාධ්‍යවේදී කට්ටියට ධර්ම මාධ්‍යවේදී කට්ටියට සපේ දේවල් දාහන්න එපා කියලා බලපාන කරනවා කියලා අපිට ආරංචියක් ආවා කරුණා කරලා ඒ වගේ දේවල් ඕගලන් හරන්න එපා ඕගලන් යුක්තියේ මෙන්නට ඕගලන් වැඩ කරන්න මේ වගේ යුක්තිය කියලා නමෙන් අනීති කරන මිනිසුන්ට ඕගලන් උදව් කරන්න යන්න එපා කවදාරි අපිට මට වෙච්ච දේ තමයි මේ මීට පස්සේ මේ ඉන්නේ ලංකා ඉන්න ජනතාවටත් ඕගලන්ටත් මේ වගේ මේ මිනිසු කරයි ඒක නිසා කාලෙමකින් ඉල්ලීම කරනවා අනිත් එක තව සිද්ධියක් මට කියන්න ඕනේ අපේ පළවෙනිද පස්සේ මගේ සෝල් බීච් එක කඩපු පස්සේ තමයි අපි ඇවිල්ලා වෙරදිකාරය වගේ මේගොල්ලන්ට තීරුම් වෙලා තියෙන්නේ අපේ ඉගෙනගත් අපේ ගුරුවරයාට ඒ වගේ චෝදනාවල් දෙනවා දැන් මේකේ කඩනකම් බලාගෙන ඉතියද කියලා මට අපිට විරුද්ධව අර Facebook වලින් අර අපාස ගන්න මිනිස්සුන්ගෙන් මට හාන්න කැමැති ඕගලන්ට අයි මෙච්චර කාලට තිබුණේ නැද්ද අපේ වෙරද්ද දෙන්ද මේක කඩපු පස්සේද අපේ වෙරද්ද ඕගලන්ට තීරුම් කරලා තියෙන්නේ අයි මේ වගේ අපහාසාර කරලා අපේ ජීවිතයටත් ඕගලන් මරණ තර්ජනයට වගේ අපි ඕගලන් ගෙන්නලා දීලා තියෙනවා අපි පාර යනකොට අය ගෙදර ඉන්නකොටත් අපි හරි භයානකෙන් ඉන්නේ දැන් දැන් බලන්න මේ ලංකාවේ වෙඩිපාර කීයක් ගියාද ළඟදී ඒකට යුක්තිය මුකුත් බලන්නේ නැහැ මේ වගේ දේවල් කඩන්න කප්පන්න විතරක් ඒකලන්ට පුළුවන් මේ යුක්තිය කාලේ තමයි වෙඩි තේ බීම ඔක්කොම සිද්ධ වෙන්නේ
ඒක කවුරුත් මේක හොයලත් බලන්නේ. ඒ වගේ තමයි දැන් අපිට පාර බය වෙලා යන්න වෙලා තියෙන අපිට. මේකට මම නම් ඉල්ලීමක් කරන්නේ අපේ ජනතාවගෙනොත් අපේ ගරු ජනාධිපතිතුමාගෙනොත් මානවීකම කිව්වොත් අපේ අධිකරණයට මම ගොඩක් විශ්වාස කරන අපේ අධිකරණයත් මානවීකමයි මගේ ජනාධිපතියත් මම හරි ගොඩක් විශ්වාස කරනවා අපිට හොද දෙයක් වෙයි කියලා යුක්තියෙන් වෙනුවෙන් කරුණාකර මාධවීදී දෙ කට්ටිය ගරු මාධවීදී කට්ටිය අපිට යුක්තියෙන් වෙනගෙන පෙනින් සිටින්න කියලා අපි මම අපේ ආයතනයේ ඔයගලන්ගෙන් කාණීමේ ඉල්ලීමක් කරනවා දැන් ඔබතුමාලා මේ අද කැඳෙව්වා පොලිසියත් කැඳෙව්වා මොනවද මේ මානවීකම කොමිෂනේ උඩ මොනවද ඉදිරිපත් කර තොරතුරු මොනවද සාකච්ඡා වුණේ ඔව් ඒගොල්ලන් අපෙන් අපේ වෙච්ච දේවල් ඔක්කොම ඒගොල්ලන් ආලා ඒගොල්ලන්ගෙන් පෙත්තෙන් උතහැව්වා සමහර දේවල් ඒගොල්ලන් ඒක වැඩදීමක් ඔප්පු කරන්න බැරි වෙලා තියෙන්නේ. ඒක මානවිකම කොමිෂනට තේරුම් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ මාතේලා කිව්වා අපිට හරි තවත් කාරණාවල් ඔක්කොම පෙට්ෂමක් ආයිමත් අපිට ඔක්කොම දුර දියුරුම් පැස්සමෙන් ඔක්කොම සති දෙකෙන් ඉතුලෙන් අපිට බාර දෙන්න කියලා තියෙනවා. අපිට වෙච්ච සිද්ධියේ ඉඳලා අද වෙනතුරු මොනවද වෙන්නේ වෙච්ච දේවල් කියලා අපිට සති දෙකක් කල් දීලා තියෙනවා. සති දෙකකින් ඔබ දිනුම් මේ වෙහෙකින් ඔක්කොම විස්තර දෙන්න ඕනේ. දෙන්න ඕනේ අපි. අවදද? ජනවාරි 31 දිනට පෙර. ආ එතකොට දැන් මේ පොලිසිය මොනවද ඉදිරිපත් කරපු කරුණු මොනවද ඒකත් තියෙ මේක කඩයිවත් කිරීමට. දැන් ඒගොල්ලන් කියන්නේ වෙරළ සංස්ථාවෙන් තමයි ඒගොල්ලන්ට කඩන්න කිව්වා කියලා. දැන් අපි හෙව්වේ දැන් වෙරළ සංස්ථාවෙන් කඩනවා නම් දැන් ඒගොල්ලන් වෙරළ සංස්ථාවෙන් කිව්වා අපිට ඒගොල්ලන් ඉස්සර අතපතු කියන එක්කනට 2022 පළවෙනි මාසෙ දෙවෙනි මාසෙ ඒගොල්ලන්ට දෙනුවත් කරලා නඩුවක් පවරලා ඒකට 35,000 දඩයක් ගෙවුවා කියලා. ඒත් අපි ඒ කාලේ අපි හිටියේනේ. අපි ගත්තේ වෙලා 2022 දාවනි මාසෙ තමයි අපි ඒ ආයතනයේ අපේ එවිලා තියෙන සෝල්විච් ආයතනයේ ගන්න. ඒ කාලේ ඒකලා නවත්තලා තිබුණ වෙලාවේ අපි ගිහිලා මිනිස්ටර් අපේ අරුන්දික ෆෙනන්ඩෝ මන්ත්‍රීතුමාව ඒ ආයතනයට අපි ගෙන්නලා පෙන්නලා ඊට පස්සේ එයාට ලියුමක් දීලා ඒ ලියුම ඉතපු ජෙනරල්ට තමයි ලියුම දුන්නේ. ඒ මාතයා තමයි අපිට මාස දෙකෙන් පස්සේ තමයි අපිට අස්සම් කරලා දුන්නේ. අපි ඒ මාස දෙකෙන් පස්සේ අස්සම් කරපු පස්සේ තමයි මේක අපි හදාගෙන ගිහිලා අපි සැප්තැම්බර් මාසේ අපි ඕපනුත් කෙරුවා. ඒ 27 වෙනිදා දිසැම්බර් මාසේ අපිට තිබුණ ප්‍රෝග්‍රෑම් එකටත් ඒ වෙරළ සංස්ථාවටම අපිට නියෝග දීලා තියෙනවා. මේක ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඒ ඉවෙන්ට් එක කරන්න පුළුවන් කියලා. දැන් අපි එකක් මම ඉල්ලීමක් කරනවා ඕගලන් උනත් ගිහිලා බලන්න අපේ ඉඩම වෙරළෙන් ඉඳලා කොච්චර දුරට තියෙනවද කියලා. අපි වෙරළෙන් අපිට දීපු මීටර් 300 ඇතුළත අපි අදලා තියෙන්නේ. අනිත් මිනිස්සු වගේ අර වෙඩියෙන් උත් අදලා නැහැ. දැන් තවත් අදාගෙන යනවනේ. අපිට වෙඩිය ලොකුවට අදාගෙන යන්න ඒ පෙතත් තියෙනවා. දැන් ඒ ඔක්කොම මේකලොන්ට තේරෙන්නේ නැද්ද? ඒනා මෙතන අපිට විතරයිද මේ හානියක් කරන්න ඕනේ. හරි ඒගොල්ලන් කඩන්න ඉස්සර එකක් එයා කියනවා දැන් අද කිව්වා ජෙනරල් ලෙවිලා කිව්වා වෙරළසන්තන් ඒක ඇවිලා එයා අස්සම් කරුව නැහැ කියලා. එහෙමනම් එයා මොනවද කරන්න ඕනේ? ගිහලා CID හරි පොලිසියට හරි පෙමිණිලක් දාලා ඒක මගේ අස්සම නෙමෙයි මේක වෙන කෙනෙක්ගේ අස්සම. එහෙමනම් මේක බලන්න ඕනේ කියලා ඉස්සර එයා පෙමිණිල දාන්න ඕනේ. එයා ඒක ඉස්සර එක පෙමිණිල කරන් නැතුව මේක කඩන්න කියලා එයා කොහොමද ඒක දෙන්න පුළුවන්? එහෙනම් එයාට අපිට නඩු පවරන්න තිබ්බනේ. මේක කඩන්න ඉස්සරම අපි CID හරි පොලිසියට හරි ගෙන්නන්න තිබ්බනේ. මේක මගේ අස්සම නෙමෙයි මේක බොරුවට දුන්නා කියලා. අයි එයා දැන් ඇවිල්ලා ප්ලේට් එක මාරු කරන්නේ. ඒ වෙලාවේ අපේ අරුන්දික මාත්‍යාලේ දීපු ලියුමෙන් අරුන්දික මාත්‍යාම මේ ලියුම අස්සම් කරලා තියෙනවා ජෙනරල්ට මේක කියලා. මොනවද මේක මේ තියෙන මේ ලියුම? ඒක බොරු කියලා කියන්න බෑ කාටවත්. ලෙටර් එක ඒ මාතේ මම ඒ ලියුම ඒගොල්ලන්ට පෙන්නුවා. මේගොල්ලන්ට කාටද අපේ නිලධාරියලට ඒක තිබුණ ප්ලේන් එකත් අපිට පාස් කරලා තිබුණ ප්ලේන් එකත් තිබ්බා. ඒකත් මං දුන්නා ඒගොල්ලන්ට. මේ තියෙන ලියුම අපි මිනිස්ටර්ට රික්වෙස්ට් කරපු එක. මේ තියෙන්නේ සම්පත් මාතයා දෙවෙනිදා දාවනි මාසේ. හරිද? සම්පත් මාත දෙවෙනිදා දාවනි මාසේ 22 ඒකට මේ අරුන්දික මන්ත්‍රීතුමා ජෙනරල්ට මේ සම්බන්ධයෙන් බලන්න කියලා දීලා මේ ලියුමකට තමයි මාස දෙකෙන් පස්සේ මේ
වල්ල සංසන්න ජෙනරල් මාතේ අපිට දීපු ලියුම. දැන් මේ මාතේ කියනවා ඒක කෝච් කියලා. අපි ඒ වෙනතුරු ඒ කාලේ මේකට විසිට් කරලා තිබ්බා. අරුන්දික මන්ත්‍රීතුමා විසිට් කරපු ටික මේ තියෙන්නේ. අපි ඒ කාලේ මේක තිබුණ එක. අද අදපු වෙලාවේ තිබුණ එක. ඒක මේකලන්ට බොරු කියන්න බෑනේ. මේක ඇවිල්ලා දාවනි මාසේ අරුන්දික මාතේව ගෙන්නලා අපි පෙන්නනවා. අයිය අපි පෙන්නනවා. මේක බොරු කියලා කියන්න බෑනේ ඒගොල්ලන්ට දාවනි මාසේ. හරිද? ඒ මන්ත්‍රීතුමා අපි ගෙන්නලා අපි ඒගොල්ලන්ට අපි අහනවා උපදේශ අහනවා. මේක අපිට අදන්න දෙන්න. ඒගොල්ලන් දීපු මාස දෙකෙන් පස්සේ තමයි මේක අපි අදන්න පටන් ගත්තේ. 12 වෙනි මාසේ 2022 12 වෙනි මාසේ 10 වෙනිදා ඒගොල්ලන් දීපු පස්සේ තමයි අපි අදන්න පටන් ගත්තේ. ඒනෝ ඒ මෙච්චර වෙනතුරු. දැන් 20 අත් වෙනි 9 වෙනිදා ප්‍රෝග්‍රෑම් එකටත් එවරලස් සංස්ථාන් අපිට ලියුම දුන්නා. ඒ ලියුම දීලත් ඒ වෙලාවේ ඒගොල්ලන්ට තේරුන්නේ නැද්ද මේක ඇවිල්ලා පෝජ් ડોකියුමන්ටරි අනවශ්‍ය ඉදිකිරීම හරි. හරි අපි මම තවකකුත් අනේ. ඕගලන් අපේ ගීලා බලන්නකෝ. මගේ බිල්ලිමයි. අපි අදපු තැනයි මෙන්නලා බලන්න ඕගලන් අපි අනවශ්‍ය ඉදිකිරීමද කියලා. කොහෙද තියෙන්නේ? මේ බිල්ඩින් එක හදන්න ඉස්සෙල්ලා ඔබ තුමාට මේ ලාක්ෂණයක අවසර තිබුණද? හදන්න. නෑ ඒකට ඉස්සර අතපොතු කියලා එක්කනානේ ඉතියේ. No, yeah, yeah. When I got permission from 12/10/2022, අපිට permission දුන්නේ. අපිට අදාගෙන යන්න අවුද ඒක නේ. ඊට පස්සේ තමයි අපි වැඩිතුර අපි අදන්න පටන් ගත්තේ. එහෙම එහෙනම් මෙච්චර කාලේ ඒගොල්ලෝ නිකන් හිටියේ. අයි පළවෙනිදාම 29 සිකුරාදා රෑවිලා ඔයිසි මාතේ ඔරිජිනල් ලියුම අරගෙන යනවා. සෙනසුරාදා ඉරිදා නිවාඩු. රජය ආයතන වැඩ කරන්නේ එහෙනම් උදේ පාන්දර 8:00 මාත් ඇවිල්ලා ඒක කඩනවා. උදේ පාන්දර කොහමද මේ අසංගල ලියුම දෙන්නේ? අපි දැන් අරියට මාස 10ක්වත් හිටියනේ එතන. එච්චරයි මට ඉල්ලීමක් කරන්න තියෙන්නේ අපිට ච අසාදාන්න දෙය වාසත්. ඉස්සර කිව්වා 20 වෙනිදා මේ ආවිලා බුකියෙන් ප්‍රොමෝට් කරපු කියලා කියනවා කවුද දෙයි දෙනේ මාතේ. ඊට පස්සේ මොනවද කිව්වේ එක එක නම කියනවා කට්ටියගේ. ඒක අපිට ඒක වැඩක් නැහැ. ඒක අවුලකුත් නැහැ. ඒක අපිට වැඩකුත් නැහැ. අපිට තියෙන සෝල් බීච් ප්‍රයිවට් ලිමිටඩ් විතරයි. අපේ ආයතනයේ කවුද ඉන්නේ? අපේ ආයතනයේ ඉන්නේ ඩිරෙක්ටර්ස්ලා විතරයි අපි කතා කරන්නේ. අපිට අනිත් සම්බන්ධ අපිට වැඩක් නැහැ. ඒක එනවා ඒගොල්ලන් ඔයලා බලලා ඒක ඒගොල්ලන් බලා ගන්න දෙයි. අයි අපේ ආයතන කෙඩුවේ. අපි ආයතන තියෙන මෙච්චර මේක කරුවේ අප කියන්නේ මෙච්චර ලොස්ට් එකක් අයි ඒගොල්ලන් කරුවේ. එච්චරයි මං අහන්නේ. දැන් දින සෝල් බීච් පුජ්‍යලික සමාගම දෙහිවල තියෙන හෝටල් එක කඩා පිට දැමීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ල විභාග කළා. එම පැමිණිල්ලට පැමිණිලිකරුවන් වශයෙන් අධ්‍යක්ෂවරු දෙදෙනෙක් සහ පගුත්තරකාර පාර්ශවයන් පැමිණ සිටියා. පගුත්තරකාර පාර්ශවයෙන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතා සහ දෙහිවල පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් මහතා සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමාසා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති නිලධාරි සහ නීති හා සාමයේ ආරක්ෂා කිරීම දෙපාර්තමේන්තුවේ නීති නිලධාරි යන වගඋත්තරකාරවන් වෙනුවෙන් ඒ අය පෙනී සිටියා. අද දින මෙම කාරණය විභාග කරමින් කොමිෂන් සභාව විසින් සූක්ෂම ලෙස පරීක්ෂා කර බැලුවා. මේ ආයතනයේ එකවරම කඩා බිඳ දමන්න කාරණා තියෙනවද නැත්නම් මූලික අයිතිවාසිකම් කඩ වෙලා තියෙනවද කියලා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14-15 සහ 27 වගන්ති යටතේ පුරවැසියෙකුට තියෙන අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් තමයි මේ පැමිණිල්ල කර තිබෙන්නේ. එසේ නමුත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සඳහන් කළේ 2021 වර්ෂයේ ඒ අය මෙම ආයතනය මෙම ස්ථානයේ මීට පෙර පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විසින් මේ ස්ථානයේ පවත්වාගෙන යාමට එරෙහිව නියෝග නිකුත් කර තිබෙනවා. එම නියෝග අනුව ජෙනරාල් අධ්‍යක්ෂ ජෙනරාල් විසින් එම හෝටලේ කඩා ඉවත් කිරීම සඳහා නියෝග තිබෙනවා කියලා. ඒකට 2021 නියෝගයක් තමයි ක්‍රියාත්මක කරන්නේ 2024 ජනවාරි 15 දින. ඒ අනුව කොමිෂන් සභාව තරයේ විමසා සිටියා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ඒ නියෝගයේ ක්‍රියාත්මක කරන්න ඇයි ප්‍රමාද වුණේ කියලා. ඒ කාරණේ සම්බන්ධයෙන් ඇත්තටම නිසි පිළිතුරක් නොමැති තත්ත්වයක් උද්ගත වුණා. ඒ කාරණේ සම්බන්ධයෙන් පිළිතුරු නොමැති තැන අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කිව්වේ
විවිධ දේශපාලන බලපෑම් නිසා කඩායිවත් කරගන්න බැරි වුණා කියලා. කෙසේ නමුත් අපේ ස්ථාවරය වෙන්නේ ඒ අපිට අපේ සෝල් බීච් සමාගම මෙම ආයත මෙම ස්ථානයට ඉදිකිරීම පටන් ගන්න 2022 දෙසැම්බර් තමයි ඉල්ලීම කරන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. 10 වෙනි මාසේ තමයි ඉල්ලීම කරන්නේ. ඉන්පසු තමයි ඉදිකිරීම ආරම්භ කරන්නේ. මේ ආයතනය විවෘත කරන්නේ 2023 9 වෙනි මාසේ 24 වෙනි දින. ඒ කාලය අතරතුර මාස 10කට ආසන්න කාලයක් මේ හොටලේ ඉදිකිරීම කරා. මේක හංගලක් කරන්න පුළුවන් ඉදිකිරීමක් නෙමෙයි. මේක මීටර 300ක් විතර දිගකට වෙරළ තීරයේ දිගේ සහ මුදුබඩ තීරයේ ඉදිකරපු හොටලයක්. එතකොට ඒ කාලය තුර කිසිම විරෝධතාවයක් පැමිණලා නැහැ. එතකොට ඒ කාලයට පෙර 2021 ජනවාරි මාසේ තමයි නියෝගය නිකුත් කරා කියලා කියන්නේ. එතකොට අපේ ආයතනයට නෙමෙයි ඒ නියෝගය නිකුත් කරලා තියෙන්නේ. වෙනත් පුද්ගලයෙකුගේ නමින් තමයි තියෙන්නේ. ඒ පුද්ගලයා අපි දන්නේ නැහැ. නමුත් ඒ පුද්ගලයා වෙනත් පුද්ගලයෙකුගේ නමින් තියෙන නියෝගයක් ක්‍රියාත්මක කරන්නේ අවුරුදු දෙකකට පස්සේ වෙනත් ආයතනයක් උදෙසා. කෙසේ නමුත් අපේ ස්ථාවරය වෙන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේක කඩායිවත් කරන්න කියලා නියෝගයක් කොයිම වෙලාවකවත් සෝල් බීච් සමාගමේ අධ්‍යක්ෂවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට හෝ බාර දීලා නැහැ. නීතිය වශයෙන් නම් මෙම නියෝගය දොරේ අලවන්න ඕනේ නැත්නම් බාර දෙන්න ඕනේ. ඉන්පසු දින 3ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කරන්න දෙන්න ඕනේ. අභියාචනය ඉදිරිපත් කරාට පස්සේ කඩායිවත් කිරීම සඳහා අදාළ පළාතේ මහේස්ත්‍රාත් ගරු අධිකරණයේ ගරු මහේස්ත්‍රාත් තුමාගේ නියෝගයක් අවශ්‍යයි. ඒක තමයි නීතිය. නමුත් ඒ කිසිවක් හලා කටයුතු නොකර කටයුතු කරා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩිදුරටත් සඳහන් කරේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අප වෙත අනුමැතිය දීලා අනුමැතිය ලබා දුන් ලිපිය AI නිකුත් කරේ නැහැ කියලා. ඒ ලිපිය විතරක් නෙමෙයි ඊට පස්සේ 2023 12 වෙනි මාසේ 9 වෙනි දිනත් ලිපියක් නිකුත් කරලා තියෙනවා ඉවෙන්ට් එකක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වෙරළ භාවිතා කිරීම සඳහා. ඒ ලිපිය පෙන්වුවාම පෙළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන එක දැන් දැක්කේ කියලා. ඉතින් ඒ ආකාරයෙන් තමයි වගකීම් විරහිතව කටයුතු කරා. ඉතින් ඒ ලිපි ඉදිරිපත් කරලා නැත්නම් ඒ ලිපි නිකුත් කරේ නැහැ කියනවනම් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කරන්න තිබුණා. ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කරලා පොලිස් විමර්ශනයක් කරලා අත්අකුරු පරීක්ෂක වෙත රස පරීක්ෂක වෙත ලිපි යවලා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා හෝ ලේකම් හෝ ඒ අසංකර පුද්ගලයා එක එහෙම නෙවෙයි කියනවනම් ඒ පුද්ගලයාගේ අත්සන් ලබාගෙන පරීක්ෂා කරන්න තිබුණා. එහෙම පරීක්ෂා නොකර එකවරම කඩාවිද දැමීමේ නියෝගයක් නිකුත් කරනවා. සකසයිත කාරණා කීපයක්ම තිබුණා. එකක් තමයි 2024 ජනවාරි 1 වෙනි දින උදේ 8:25ට තමයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දෙහිවල පොලිසියේ පැමිණිල්ල කරන්නේ මේක අද කඩාවිවත් කරන්න ඕනේ කියලා. එතකොට එතුමා ඒ බලය පැවරන ලිපිය අසම් කරන්නේ 2024 ජනවාරි 1 වෙනිදා. ඒක ඒ නමුත් උදේ 9ට කලින් උදේ 8:00ට කලින් බැකෝ යන්ත්‍ර සහ මෙම කඩාවිවත් කිරීම සඳහා කණ්ඩායම පොලිස් කණ්ඩායම මෙතනට ඇවිල්ලා හිටියා. එතකොට 2023 දෙසැම්බර් 31 කියන්නේ ඉරිදා දවසක්. එතකොට 2030 කියන්නේ සෙනසුරාදා. එතකොට 2023 දෙසැම්බර් 29 වෙනි දින සිකුරාදා වැඩ කරන දිනයක් තියෙන්නේ. එතකොට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා 2024 පළවෙනි මාසේ පළවෙනිදා මේ නියෝගය නිකුත් කරන්නේ මොන වෙලාවෙද කියන ප්‍රශ්නයක් කියනවා. මොකද එතුමා කාර්යාලයට යන්න ඕනේ, ලිපියක් සකස් කරන්න ඕනේ, ලිපියක් අසම් කරන්න ඕනේ. පළවෙනිදා අසනින් තමයි ලිපිය තියෙන්නේ. පළවෙනිදා 8:25ට තමයි පොලිසිය පැමිණිල්ල කරන්නේ. 9ටත් කලින් ස්ථානයට ඇවිල්ලා ඉවරයි. බැකෝ යන්ත්‍ර එතර වේගෙන් එන්නත් බෑ. බැකෝ යන්ත්‍ර කලින් ලෑස්ති කරගෙන ඉන්න ඕනේ. එමනම් එන්න අපිට අපේට මට ලැබෙන උපදෙස් අනුව බැකෝ යන්ත්‍ර පෙරදා රාත්‍රියේ සිට ඒ පාරේ ඇවිල්ලා හොටලයට යාබදව ගබඩා මේ ගාල් කරලා තිබුණා කියලා දෙවිවල පොලිසියේ මග පෙන්වීම යටතේ. ඉතින් මේක පෙර සැලැස්මකින් කරාට අද දින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට කියන්න පුළුවන් වුණේ 2024 ජනවාරි 1 වෙනිදා තමයි 8:25ට පැමිණිල්ල කරේ දෙවිවල පොලිසිය. එදා තමයි උදේ ලියුම නිකුත් කරේ. එදාම ලියුම නිකුත් කළා, එදාම පැමිණිල්ල දාලා, එදාම කඩාවිද දමන්න තරම් හරිම කාර්යක්ෂමයි මේ රටේ ශ්‍රී ලංකා පොලිසිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඉතින් ඒ වගේම අද කොමිෂන් සභාව විසින් විමසා සිටියා මේ හා සමාන තවත් හෝටල් ගණනාවක් මේ දෙපස තියෙනවා. ඒ වගේ අනවසර ඉදිකිරීම් කඩන් ඉවත් කරන්නේ නැද්ද කියලා. ඉතින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිනිලධාරිනිය කිව්වා වරින්වර කඩා ඉවත් කරා කියලා. නමුත් වරින්වර කඩා ඉවත් කරා කිව්වට කඩා ඉවත් කරේ මොන හෝටල්ද කවදද එහෙම කියන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඇයගේ ලිපිගොනු ගෙනලා නැහැ කියලා තමයි සඳහන් කරේ. ඉතින් කොහොම වුණත් අපිට පෙනී ගිය ආකාරයට විධිමත් ලිපිගොනුවක්වත් අඩුතරමේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තිබුණේ නැහැ. අපි බලමු. මේක තාම විභාගයට නියම වෙලා තියෙන නිසා සහ පරීක්ෂණයක් පවත්වන නිසා ඊට වඩා කරුණු දැක්වීම අවශ්‍ය නැහැ. 2024 ජනවාරි 31 දින මේ සභාව නැවත රැස්වීමක් කැඳවනවා. ඊට පෙර පුරු කරන්න අවශ්‍යයි.